අයිබෝන් ශ්‍රී ලංකාව බිහිකර ඉතාවත්ම මනරන් ලෙස පිත්තාසුරන ක්‍රීඩකයෙකුවන ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිඩියට සමුදීමට තීරණය කර තිබෙනවා. සිය ෆේස්බික් ගිනිමෙහි සටහනක් තබමින් ඔහු මේ බව කියා තිබෙනවා. 1989 අගෝස්තු මස 9 දින මොරටුවේදී උපන් හෙට්ටිගේ දොන් රමේෂ් ලහිරු තිරිමාන්න ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අත්පොත් ලැබුවේ මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ. 2010 වර්ෂයේ ජනවාරි මස 5 දින ඉන්දියාවට එරෙහිව සිය මංගලයක් දින තරගයට සහභාගී වූ ලහිරු තිරිමාන්න 2011 වර්ෂයේ ජූනි මස 16 දින සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගී වන්නේ පාකිස්තානයට එරෙහිවයි. කලක් එක් දින ආරම්භක පිතිකරුවෙකු ලහිරු තිරිමාන්න ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් දින ජාත්‍යන්තර තරගය 127කට සහභාගී වී ලාකුණු 3194ක් රැස් කරගෙන තිබෙනවා. ඊට ශතක 4ක් හා අර්ථ ශතක 21ක් ඇතුළත්. ඔහුගේ ඉහළම එක් දින ඉනිම වන්නේ නොදැවි ලකුණු 139ක් ලබා ගැනීමයි. ටෙස්ට් තරඟ 44කට ක්‍රීඩා කර ඇති ලහිරු තිරිමාන්න එහිදී ඉනිම 85කදී ලකුණු 2088ක් රැස් කර තිබෙනවා. ඊට ශතක 3ක් හා අර්ථ ශතක 10ක් ඇතුළත්. ඔහුගේ ඉහළම ටෙස්ට් ඉනිම වන්නේ නොදැවි ලකුණු 155ක් රැස් කිරීමයි. විස්ස ජාත්‍යන්තර තරග 26කට සහභාගී වී ඇති ලහිරු තිරිමාන්න එහිදී ලකුණු 291ක් රැස් කරගෙන තිබෙනවා. විස්ස තරගයකදී ලබාගෙන ඇති වැඩිම ලකුණු ප්‍රමාණය වන්නේ ලකුණු 44ක්. 2014 ශ්‍රී ලංකාව ජයගත් ආසියානු කුසලාන අවසන් මහා තරගයේ ශතකයක් රැස් කර තරගයේ වීරයාද සම්මානය හිමි වූයේ ලහිරු තිරිමාන්නටයි. 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක 2ක් රැස් කිරීමට මෙම අලංකාර පිතිකරුවා සමත් වුණා. එමෙන්ම ඔහු 2014 2020 ලෝක කුසලානයේ දුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකෙක් දවනවා. ඔහුගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා කියා ක්‍රිකට් මාවත අපි ප්‍රාර්ථනා කරනවා. ක්‍රිකට් මාවතේ මෑණුනුසුම් තොරතුරු දැනගැනීමට ක්‍රිකට් මාවත අපගේ YouTube channel subscribe කරන්න, bell button click කරන්න. ස්තුතියි. ඔබට ජය.